උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වානිට මේ ගෙදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත ලීසින් මාෆියාවේ තවත් එක් ගොදුරක් බවට පත් වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැස්බෑවේදී සිදු කෙරේ සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට එරෙහිව රට පුරා විරෝධතා ජනතාවට මැතිවරණය හුරු කරන පෙරහුරු මැතිවරණය අදත් නීති විරෝධී පෝස්ටර් බැනර් ඉවත් කිරීමත් අද සිට කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණය විනාශ කළ ගින්න මෙම වසර අවසන් වන විට ආර්ථිකයේ ඉහළ තලයකට ගෙනෙනවා හිටපු රාජ්‍ය අමති ලක්ෂ්මන් ඥාපාගින් සහතිකයක් මීළඟ ආණ්ඩුව ලබාගෙන 5000 වෙනුවට 20000ක් දෙනවා සජිත් ගින් ප්‍රකාශයක් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ලීසින් මාෆියාව විසින් ඝාතනය කළ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කැස්බෑවේදී සිදු කෙරුණා जयवर्धन महता जीवित එම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන්ට දෙන මෙම මාස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ දින 3ක් කැස්බෑව තනායම ප්‍රදේශයේ පිහිටි සුනිල් ජයවර්ධන මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින් කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් පැමිණියා අද දිනේත් දෙහිහෙට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය දේශපාලන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබුණා. විශේෂයෙන්ම අතන ගන්න මෙතන පේන්නේ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ට තියෙන ප්‍රශ්න පළමුවෙන්ම මේවා ආපහු ගැනීම නවත්තන්න මේ දවස්වල කාටවත් මුදල් නැහැ ඉතින් පොලිය ගෙවන කාලේ අඩු කළා ඒ වගේම තවත් සහන දෙන්න තියෙනවා ක්‍රියාකරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම ක්‍රියා වෙනකන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ වාහන වලටත් අනෙක් වාහන වලටත් ගෙවන්න ශක්තියක් ඒ අයට තියෙයි කියලා जयवर्धन मेतुमा जीवित परित्याग करे मेरटे सुहासक त्रिरोधरथ रियदुरंगे ऐतिहासिक विशेषण मे अवस्था में रजंग इलीम करेरटे काम पहत्ताकार निंदिताकार हसरन लीसिंग माफियाव मर्दने लखरलाच क्रियावट संबंध सीलुम दिना अधिकरणे हमोट हमुनवाल ए आयट इत्यानुकूल क्रमवेदे तो लबा दी है कि उपरीम धनुम लबा दिन ඒ ක්‍රමවේදයේ ඉතාමත්ම ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා ඇත්තටම සුනිල් මේ වෙලාවේදී ගියේ සුනිල්ගේ ප්‍රශ්නයක් කතා කරන්න නෙවෙයි පොදු ප්‍රශ්නයක් කතා කරන්න. දැන් සුනිල් ඝාතනය වුණාට පස්සේ මට මගේ ආසනයට මම ඊයේ ගියාම මට බොහෝ අය හම්බුණා මේ ලීසින් ප්‍රශ්නේ තියෙන බොහෝ අය අසරණ වෙලා මාත් එක්ක කතා කරා. ඒ ඔක්කොම කට්ටිය කතා කරේ සුනිල් ගැන. අපිට කියන්න පුළුවන් වනේ මේක මහා අපරාධයක් ත්‍රස්ත ක්‍රියාවක් මොකද ඇති වෙලා තියෙන්නේ. තමා අනිත් අයට උදව් කරන්න කියලා ඒකෙන් ඇතුළේ ප්‍රතිවිපාකයෙන් මේ මැරයන්ගේ
प्रतिपाकती मरण मन अपराध जयवर्धन महतागे देह आगमिक वतावत सिदुकर अवसान गौरव दक्वीम ए महतागे निवसेदी सिदुकरणा अवमंगल्य सभावेति अग्र मध्य महिंद राजपक्ष महता एवादिबो शोक प्रकाशय हिटपु पार्लिमेंतु मंत्री तिलंग सुमतिपाल महता विसिन अवमंगल्य सभावट इदिरिपत् कला लंका श्रेणी वृत्ति जातक रथ संघ में सभापति सुनील जयवर्धन महता अभाव सलवी में मम अतिशय संवेग पत्नी वृत्ति समिति नायक समाज सेवा हा शुभ साधन कार्यान्हि प्रबल क्रियाकारी सामाजिक विशाल सेवा सुनील जयवर्धन महता सुहस जनता आदर हा गौरव दिन इन सुनील जयवर्धन महता देह अवसान काटित सिदुकिरीम सदहा कस्बेव पोदु सुसान भूमिय वेत रेगिनेनु लेपुवा वृत्ति समिति नायक सुनील जयवर्धन महता गहतन विरोधे पालकर्मी अदत् प्रदेश रसक विरोधता पेवेत्तुना लंका स्वयं रखिया वृत्ति की जातिक त्रिरोदनाथ संघ में सभापति सुनील जयवर्धन महता घातन सिद्धियात समग लीजें सह नयपासुकम लबादेन पौतलिक आयतन पल नियामनियान पिलिबंदव रटपुरा देवंत कथाभागट लक्वना पसुगिय दिन किहिपे पुरा त्रिरोदनाथ संघम देशपालन नियोजित नेतलु विविध पार्श्वयान मे संबंधेन विविधादहस पल कला एमएनएम जनाधिपति गोटाबे राजपक्ष महता पसुगियदा कल्बदु क्रमेट वाहन मिलटगत पुत्कलेंट नाय वारिक गेवीम सदहा दुन सहनीय निसिलस क्रियात्मक वन्नेदै रजय दडि विमसिल्लिन सिटिन बव प्रकाश कर सिटिया मे अतर नाय वारिक नोगेवन बवट लीसिन समागम वलिन लबेन किसिदु पेमिनिल्लक हय मसक कालयक अवसन वरतुरु बार नोगन्नेयै जनाधिपति वरिया पोलिसियट नियोगयक निकुत किरीमटद पियवर गत्ता मेत्रे मेम घातन सिद्धिय संबंधे निहंड विरोधताव्याक दंबुल नगर मध्य रणगिरि दंबुल त्रिरोदनाथ संगमे विसिन संविधाने कलद ईट इड नोलबेमत समग एम संगमे विसिन माध्यमोक पवत्वा मे संबंधे नीतिय दडिव क्रियात्मक करन लेस इल्ला सिटिया आंडवेन हंड कमति विशेषयेन्म पोडि मिनियागे हंड निहंड करला पाताले ओय कियन सीसरला लीसिंग कंपनी वल तियागेन इन्न मेरयो टिक अद मे रट पालने करन्न कियला विशेषयेन्म अपि अहन्न कमति ए मियगि अपे सुनील जयवर्धन सहोदरयागे बिरिंद एतुलु ए दरुवन तिदेना अहिंसक जनता सुनील जयवर्धन महता वेनुवेन धावने मिनितु तिहक पमन कालयक अप्रैल मासे आयतन सहन कालयक प्रश्न अनुगमने किसी सहयोग सहन लाभ मे राज्य अपीट मास तुण
කිල්ලෝ මාස 6ක සහනයක් ලබා දුන්නා. ඒත් මේ සහනය මේගොල්ලන් ක්‍රියාත්මක කරේ නැහැ. හැබැයි මේ රජය මම බලාපොරොත්තු වෙනවා මේ ඒ ගත්තු තීරණ තද පාලනයක් රටකට අවශ්‍යයි. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. එහෙමනම් මම කියන්නේ ඔබතුමාලා ගත්තු ඒ තීරණය ඇයි මේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක නොකළේ? මේ වහම රජේ මැදිහත් වෙන්න ඕන. රජය දන්නේ නැහැ කියන්න බෑ. මහ බැංකුව දන්නවා කියන්න බෑ. මේ සීසල්ල ගැන මොනවද දන්නේ? සීසල්ල එනවා 10 දිනක් විතර. ඉදින් කාඩ් මොනවද නැ මොනවද පෙන්න්නේ නැ වාහන උස්සයි යනවා. රෑ නිදුල දෙන්න එක දෙද්දි වාහනේ නැ. මේ රට පාලනය කරපු රජයන් දෙකම අපේ ඉල්ලීම් වලට සත පහකට වුන් කන් දුන්නේ නැ. ඒක නිසා අපි කියන්නේ නියාමන ආයතනයවත් පිහිටවපු නැති මීටරයක්වත් අපිට ලබා නොදුන් සියලුම දේශපාලඥයන්ට ආණ්ඩුවලට අපි කියන්නේ අපි ඔවුන්ට දැඩි අප්‍රසාදයේ පළ කර සිටිනවා. සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතන සිද්ධිය හෙළා දකිමින් අද දිවයිනේ ප්‍රදේශ රසක විරෝධතා පැවැත්වුණා. කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අද පස්වරුවේ විශාල ගින්නක් හටගත්තා. මෙම ගින්න හේතුවෙන් එම වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් 70කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. කෑගල්ල නගර මතේ ඇති පොදු වෙළඳ සැලේ ඉහළ මහලේ අද පස්වරුවේ හදිසියේ ගින්නක් හටගත්තා. ගින්නෙන් කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ඉහළ මහලේ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වූ අතර පහළ මහලද ගින්නෙන් විනාශ වුණා. මෙම වෙළඳ සංකීර්ණයේ තිබූ කඩසාප්පු 75ක් පමණ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පැය කිහිපයක් ගින්න ව්‍යාප්ත වූ අතර ගින්න පාලනය කිරීම සඳහා මවනැල්ල ගිනි නිවන ඒකකය, නුවර ගිනි නිවන ඒකකය සහ කෑකල්ල නගර සභාවේ ගිනි නිවන රථ කිහිපයක් යොදා ගැනීමට සිදු වුණා. ගිනිනිවන ඒකකයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයකින් පසු ගින්න නිවීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් යුද හමුදාවේ නිලධාරියෙකු සහ සිවිල් වැසියෙකුට තුවාල සිදු වුණා. තුවාල කරුවන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මෙවන විට ප්‍රතිකාර ලැබෙමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මහත් ප්‍රයන්තයකින් අනතුරුව ගින්න නිවීමට හැකියාව ලැබුණද ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලැබුවේ මෙලෙස ගින්න වැඩිදුරටත් ව්‍යාප්ත වීමට හේතු වූයේ කෑගල්ල නගර සභාවේ ගිනි නිවන රථයක් නොමැතිකම නිසාවෙන් බවයි. සිටිය සම්බන්ධයෙන් පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. එළමෙන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පෙරහුරු මැතිවරණයක් අදත් ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. මේ අතර මැතිවරණ වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ වෙනකොට අපි දකිනවා වර්තමාන රජයේ සුපුරුදු විදිහට අපේ අපේක්ෂකයන් බිලි බාණ්ඩ පටන් අරගෙන තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ රජය හැමදාමත් ඕක තමයි කරේ. මුදලට අපේක්ෂකයන් බිලි බාගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රියෝ බිලි බාගත්තා. මේ කටයුත්තේ ඒ අය යෙදිලා ඉන්නවා අදත් අපි දකිනවා. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් නාම යෝජනාපත්‍ර බාර දුන්නා. දෙපාර්ශ්වයේ විසින් නොඑක් වීචන කරගෙන යනවා. ඒ අය ප්‍රතිවාදී පක්ෂවලට වඩා තමුන්ගේ පක්ෂය අනික් කණ්ඩායම්ට චෝදනා කිරීම තමයි මේ දවස්වල කරන්නේ. අපි දකිනවා නව ප්‍රවණතාවයක්. ඒ තමයි ඒ සමගි ජන බලවේගයේ නාම යෝජනා දීපු තුන් දෙනෙක් දැන් අස්වැර. මේ උංග දෙනෙක් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න ඉඩ තියෙනවා. අර කොච්චර මරණවද පාරේ? කොච්චර පාතාලේ ඔළුව උස්සලද? ඉතින් මම කියපු දේවල් දැන් ටිකෙන් ටික වේගනේ එන නිසා මට හරි සන්තෝෂයෙන් යන්න පුළුවන්. මොකද මම හොඳ දේශපාලඥයෙක් හැටියට හොඳ අනාවැකි කීපයක් කිව්වා. ඒව දැන් හරියාගෙන යනවා. මම ඔයගලන්ට එකක් කියන්න. හොඳ අත්දැකීම් තියෙන දේශපාලඥයෙක් හැටියට මම කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳම හොඳ පක්ෂයක් මේ රටේ තිබ්බේ පළවෙනි බලවේගය. නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තරම නැති කළේ දැන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඊළඟට තිබ්බ හොඳම ලංකාවේ පළවෙනි අගමැතිතුමා බිහිවෙන්නේ මේ පක්ෂයත් අද ඉවරටම ඉවර කළා. දැන් මේ පක්ෂ දෙකම නැහැ.
දැන් තියෙන්නේ පොහොට්ටුවයි දුරකතනයයි විතරයි. විරුද්ධ පක්ෂය ගැන කියන්න දෙයක් නැහැ නේ. එතන කුලල් කෑගෙන එතන අභ්‍යන්තර යුද්ධයක් නේ තියෙන්නේ. එක පාර්ශ්වයක් අනිත් පාර්ශ්වය නැති වෙන්න ගලලා විනාශ කරලා තියෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒ අය ඒගොල්ලම විනාශ කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂයෙන් තුන් දෙනෙක් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ පාර්තු 19 ද නාම යෝජනා අස්සම් කරලා බාර දීලා දැන් මේක එපා වෙලා. අපිට මේක තව දුරටත් ඉන්න ඕනේ නැහැ. අපි මේකෙන් අයින් වෙනවා කියලා මේ සති කිහිපයක් තුන ඒ ප්‍රමාණයට එපා වෙච්ච පිරිස සම්පූර්ණයෙන් කලකිරීලා රාජ්‍ය නිලධාරීන් විශාල කලකිරීමකට පත් වෙලා තියෙනවා. මොනතරම් බයිලා ගැහුවත් මහ පොළවේ ගොවියට අද පොහොර ටික ලැබෙන්නේ නැහැ. මුදල් නෝටයි පොහොර ඉල්ලන්නේ නිකන් පොහොර ඉල්ලන්නේ නැහැ. ඒ කලකිරීම පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඉදිරි මැතිවරණේ. මම හිතනවා අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයේදී ගොවි මහත්වරු සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සමස්තයක් හැටියට ගත්තොත් අද විශාල පීඩාවට පත් වෙලා ඉන්න මහ ජනතාව අද ජනතාව කනවා නෙමෙයි ලෙව කනවා. ඒ නිසා මෙහෙම කාලයක් මේ රටේ ඉතිහාසෙ උද්ගත වෙලා නැහැ. ඒ නිසා මේ මැතිවරණේ පැහැදිලිවම සමගි බලවේගයේ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැහිලා ඡන්දෙ දෙන්න සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිළයි, රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිළයි නයිමුගටි වගේ. දැන් බලන්නකො රයාට ටීවී එක බැලුවට පස්සේ සජිත් මහත්තයාගේ පිළේ ඉන්නවුන් රයිල් මහත්තයාගේ පිළේ යාට බයිනෝ. අර පිළේ ඉන්නේ මේ අයට බයිනෝ. විපක්ෂයේ හැදිර ආණ්ඩුවට බයින්න වෙලාවක් නැහැ. කැඩිච්ච UMP දෙගොල්ලෝ ටෙලිෆෝන් එක බයිනෝ අලියට, අලියා බයිනෝ ටෙලිෆෝන් එකට. රටේ ආරක්ෂාව නැවත තහවුරු කිරීමට එළඹෙන බහමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකට එක් වෙමින් මේ රටේ අද ප්‍රධාන ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබලා මේ ප්‍රශ්න වලින් ජනතාව මුදවා ගන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. දැන් මේ අවස්ථාවේදී මේ ඡන්දෙන් අපි ඉදිරිපත් වෙන්නේ රට ආපහු ආරක්ෂා කරන්න, බේරා ගන්න. අපිට අර්බුද වලට මුහුණ දෙන්න තිබුණා. ජනතාව අන්තිමට තෝරාගත්තේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුන, පාර්ලිමේන්තුවේ දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ. දැන් මේ රාජපක්ෂ පාලනය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. සම්පූර්ණ දේශපාලන ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙන්නේ. මේ රටේ ලොකුම ප්‍රශ්නේ තමයි ගෙදර ආර්ථිකය. ඒකේ ගොඩ ගන්න හැටි අපි විසඳුම් ඉදිරිපත් කරන්න යනවා. කොරෝනා පාලනය කිරීම ගැන, ඒ වගේම මේ ප්‍රධාන ප්‍රශ්න තුන ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම විසඳුම් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම රටේ නීතිය සාමය, ප්‍රජාතන්ත්‍රවාදයේ එකමුතුභාවය ආරක්ෂා කිරීම. මේ සියල්ලම කරන්න අපි කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි අලුත්ුනේ නැත්තම්, අපි අලුත් මුහුණු දැම්මේ නැත්තම්, ඒ විශ්වාසය දිනා ගන්න පියවර අපි ගත්තේ නැත්තම් අපිට ඒ විශ්වාසය ලබා ගන්නට බැහැ. ඒයි බලාපොරොත්තු වෙන හැම එකක්ම ආණ්ඩුවෙන් සිදුුනේ නැහැ. වසර අවසන් වීමට ප්‍රථමයෙන් රට ධන ආර්ථිකයක් කරා රැගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ යපාවේවර්ධන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ ඉලක්කයේ තියෙන්නේ විශේෂයෙන්ම 2020 අවසාන භාගයේ වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 1%ක් 3%ක් අතර ප්‍රමාණයක රඳවා ගන්න උත්සාහ කිරීම. මොකද ලෝකයේ විශාල ආර්ථික අවපාතයක් තියෙන වෙලාවක කොවිඩ් වසංගතය ලෝකයේ පැතිරුණු වෙලාවක අපිට වැඩිය බලවත් රටවල් විශාල ආර්ථික අපහසුතාවයන් වලට මුහුණ දීමට සිද්ධ වෙන වෙලාවක අපේ අදිෂ්ඨානයක් තියෙනවා 2020 වසරේ අවසාන භාගයේ වෙනකොට මොන හේතුවකටවත් ඍණ ආර්ථිකයක් මේ රටේ ඇති නොකර ධන ආර්ථිකයකට 1%ක් 3%ක් අතර ප්‍රමාණයක ආර්ථික වර්ධන වේගයක් අපි ඇති කරගන්න. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ කාර්යභාරයක් මැතිවරණ කොමිසමේ කාර්යභාරයක් තමයි මැතිවරණ තියෙන්නේ. ඒ නිසා අපි මැතිවරණයක් පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. මේක ආණ්ඩුව නෙමෙයි මැතිවරණ තියන්නේ. මැතිවරණ කොමිසමයි මැතිවරණ තියන්නේ. එතකොට මේ කොමිෂමට සහ රටේ මතයක් ඇති කරන්න උත්සාහ කරනෝ මැතිවරණයට බිය නිසා. එතන මේ කුලප්පුව තියෙන්නේ අපිට නෙමෙයි. බෙදිලා ඉල්ලුවත් එකට ඉල්ලුවත් කොයි වෙලාවෙත් ඉව්වත් මේ රටේ මහ ජනතාව අද තීන්දුව කරලා තියෙනවා මේ ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්නවා. එළවෙන මහා මැතිවරණයේදී සමගි ජනබලවේගය බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ අයිතියද තමන් වෙතට ලබා ගන්නා බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මම ඔබතුමන්ලට කියන්න කැමති සමගි ජනබලවේගය හදවතක් තිබෙන, හිතක් පපුවක් තියෙන, මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන, රටේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත්
ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී දේශපාලන බලවේගයක් බවට පත් වෙලා තිබෙනවා. අගෝස්තු 5 වෙනිදාට දුරකතනයේ ජයග්‍රහණය කරනකොට මුතුමන්ලට ඉදුරාම පොරොන්දු වෙනවා. ඊළඟ දින කිහිපය තුල සිරිපොත වගකීමත් අපි බාර ගන්නවාමයි කියන එක මේ අවස්ථාවේ රටට අලුත් ආරම්භයක් අවශ්‍ය වෙන මොහොතක්. පසුගිය මාස කිහිපය තුල නව රජයේ ක්‍රියාකලාපය අපි හොඳින් අධීක්ෂණය කරා. පටන්ගත්තු දවසේ ඉඳලම පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. අභ්‍යන්තර රණ්ඩු සරුවල් නිසා අද රජයේ අකර්මණ්‍ය වෙලා ජනතාව විපතට පත් වෙලා ජනතාවට වැඩක් නැහැ. එක එක්කෙනාගේ බලවතුන්ගේ පුද්ගලික ruci අරුචිකම් බලන්න කොයි තරම් මහජන විරෝධී ආණ්ඩුවක් කොරෝනාවක් මැද්දේ මාර්තු 12 වෙනිදා ඉඳලා 19 වෙනිදා දක්වා නාම යෝජනා කැඳවුවානේ. නාම යෝජනා කැඳවලා ඒවා බාරගත්තු වහම ඊළඟ දවසේ මොකද කරේ? ඊළඟ දවසේ තමයි මුළු රටම වැහුවේ. ජූනි 20 මැතිවරණ දිනයේ හැටියට රටට බලාපොරොත්තුවක් දුන්නා. ඒකත් හරියට මැතිවරණ වලට අපි බය නැහැ. අපි මැතිවරණයට මුහුණ දෙනවා. මම රටේ ජනතාවට කියන්න කැමතියි 5000 නෙවෙයි අපි බලයට පත් වුණොත් නැවතත් වරක් ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙනකම් මාසෙකට 4 දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගානේ 20000ක්වත් ලබා දෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. චීනයේ දෙවන කොරෝනා රැල්ල පිළිබඳව අවධානම වැඩි කරමින් කොරෝනා වෛරස් ආසාදිත පොකුරක් අලුතින් සොයා ගැනීම හේතුවෙන් චීනයේ බීජින් නුවර කොටසක් වසා දැමීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගියා. දිනේදී COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සිව් දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිත පුද්ගලයන් අතර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍ය සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සහ නාවික හමුදා සමාජිකයෙකු ඇතුළත් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 586ක් වන අතර පුද්ගලයන් 1287 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ආසාදින පොකුරක් අලුතින් සොයා ගැනීම හේතුවෙන් චීනයේ බීජින් නුවර කොටසක් වසා දැමීමට එරට බලධාරීන් ඊයේ පියවර ගත්තා. COVID-19 දෙවන රැල්ලක් ව්‍යාප්ත වීමේ අවධානම මතු කරමින් දකුණු දිග බීජින්හි මාංශ වෙළඳ පොළක් ආශ්‍රිතව මූලස්ත්‍රය හඳුනා නොගත් නව පොකුරක් වාර්තා වී ඇත්තේ බලධාරීන් මවිතයට පත් කරමින්. වෛරස ව්‍යාප්තිය හමුවේ පළමුව වසා දැමුණු චීන නගරයේ බවට වූහන් පත් වූ අතර ඒ මග යමින් දකුණු දිග බීජින්හි කොටසක් වසා දැමීමට බලධාරීන් ඊයේ දින මෙලෙස පියවරගෙන තිබෙනවා. ඊට වසික ප්‍රදේශ 11ක් අයත් වන අතර එහි පදිංචි කරුවන් නිරෝධායනයටද යොමු කර තිබෙනවා. ෂින්ෆාඩිනම් අදාළ මාංශ වෙළඳපළේ වෙළඳන් සහ සේවකීන්ගෙන් ලබාගත් සම්පල 517ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඉන් පුත්කලින් 45 දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. ලොව පුරා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවන විට 78,14,436ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 432,295ක් වනවා. ආසාදිතයින් 1,42,224 දෙනෙකු සහ මරණ 1,17,527ක් සමග කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 850,000ක් සහ මරණ 42,700ක් වාර්තා වන අතර ඉන්දියාවේ ආසාදිතයින් 321,000ක් සහ කොරෝනා මරණ 9,199ක් සමග සිව්වනියට වැඩිම පීඩාවට ලක් වූ රට බවට තව දුරටත් පවතිනවා. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදයි. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනයේ තේමාව වන්නේ සුරක්ෂිත රුධිරය ජීවිතය සුරකී යන්නයි. මිනිස් රුධිර සංස්කරණ පද්ධතියේ ABO ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීම සඳහා නොබෙල් ත්‍යාගයේ හිමි වූ ඔස්ට්‍රියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ උපන්දිනය වන ජුනි 14 වනදා ලොව පුරා රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය සමරනු ලබනවා. මේ අතර රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය වෙනුවෙන් වැඩසටහනක් අද නාරාහේම්පිට ජාතික රුධිර මධ්‍යස්ථාන ශ්‍රවණාකාරයේ දීපවැත්තුනා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මේ COVID-19 කාලය තුළ ඒ රුධිර පරිත්‍යාගශීලීන්ට සහ ඒ සංවිධානය කරපු අයට අපගේ ස්තුතිය හිමි වෙනවා. ඉලේ බැංකු මගින් මේ කටයුත්ත දිගින් දිගටම නියැලෙනවා. ඇතැම් විට අත වශයෙන්ම රුධිර පරිත්‍යාග කිරීම සඳහා දිනයක් ලබා ගැනීමට සමහර දුවිය මේක තේරුම් ගන්න නැතුව ක්ෂණිකව ඉන්න අවස්ථාවල්දී දෙන්නත් බැරි අවස්ථා
තියෙනවා. ලංකාවේ ඒ තත්ත්වය ඉතාම ඉහළින් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ අතර විශේෂ බාර අමාත්‍ය පවිත්‍ර අවණාරච්චි මහත්මියද ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානම මතය වන්නේ රුධිරය රෝගීට ලබා දෙන අවස්ථාවේදී ඒ රුධිරය ලබා දෙන අය ස්වේච්ඡාවෙන් පරිත්‍යාගශීලීව ඒ රුධිරය ලබා දිය යුතු බවයි. සමහර රටවල් වල නොයෙකුත් ප්‍රධාන ලබා දීලා තමයි මේ රුධිරය ලබා ගන්නෙ. තවත් රෝගියෙකුට ලබා දෙන්නේ. එහෙමත් නැත්නම් සමහර රටවල් වල මුදලට තමයි මේ රුධිරය ලබා දෙන්නේ තවත් රෝගියෙකුට ලබා දෙන්නේ. නමුත් ලංකාව වගේ අපේ වගේ රටක අපේ රටේ ඉන්න උතුම් මිනිස්සු තමන්ගේ රුධිරය තවත් රෝගියෙකුට දාන පාරමිතා සපුරමින් ලබා දෙන්නේ කිසිම මුදලක් අය නොකර කිසිම ප්‍රදානයක් ලබා ගන්න නැතුව ස්වේච්ඡාවෙන් තමයි මේ රුධිරය ලබා දෙන්නේ. එවැනි ආකාරයක කටයුතු කරන මේ රටේ ජනතාවට අපි හදවතින්ම අපේ ස්තුතියත් ප්‍රණාමයත් පුද කර යුතුයි ස්වේච්ඡාවෙන් මේ කටයුත්ත කරන ඒ දාන පාරමිතා පුරන පිරිසට. මේ අතර හැටන් ප්‍රදේශයේදීද මීට සමගාමීව ලේ දම් දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. එම්බුතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රතිවිකාශය මිනිමාවට පත්වනවා. අපි යලිත වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රතිවිකාශයෙන්. සුභම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.